යාපනයේ බලකොටුව. එහෙමත් නැතිනම් යාපනයේ කොටුව කියන ප්‍රදේශය ගැන දකුණේ බොහෝ අයගේ උනන්දුව වැඩි වුණේ උතුරේ යුද්ධයත් සමගයි. ඒකට හේතු වුණේ අපේ රණවිරුවෝ මේ බලකොටුව රැකගන්න දරපු කැපවීම හා LTTE මේ බලකොටුව අල්ලගන්න කළ දරුණු සටන නිසා. එක් වතාවක් LTTE මේ බලකොටුව ආසන්න තැනක් දක්වාම ආවා. ඒ තෙවකට මේජර් ජෙනරාල්වරයෙකු විසින් ජානක පෙරේරා යුදසෙන්පතියා අපේ රණවිරුවන් සමග ඒක රැකගත්තා. ඒ දරුණු සටනකින් පසුව වර්තමානයේ ඒ අභියෝග කිසිවක් නැහැ. දැන් යුද හමුදා නිලධාරීන් එහි අලුත් වැඩියා කටයුතු කරනවා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් හා එක්ව. ඉතින් ළඟින පාසල් නිවාඩුවට දරුවොත් එක්ක යාපනයේ පැත්තට යන්න හිතාගෙන ඉන්නවා නම් මේ බලකොටුව නරඹන්න යන්න අමතක කරන්න එපා. එහෙම යන අයට පහසුම ක්‍රමය තමයි යාල් දේවි දුම්රිය. මේ දුම්රියෙන් එහෙමත් නැත්නම් වාහනයකින් ඔබ යනවා නම් යාපනයේ නගරයේ සිට බලකොටුව ආසන්නයට ඇත්තේ පෙනෙන දුරක්. මේ අතිවිශාල බලකොටුවේ නිර්මාතෘවරුන් වන්නේ පෘතුගීසි ජාතිකයින්. ඔවුන් 1618 දී තමයි යාපනයේ බලකොටුව ඉදි කරලා තියෙන්නේ. ඒ සතුරු ආක්‍රමණ වලින් බේරෙන්න වගේම ඔවුන්ගේ යුද කටයුතු ශක්තිමත් කරන්න හිතාගෙන. ඉන්පසු මේ රටට ආ ලන්දේසි ජාතිකයෝ 1658 දී මේ බලකොටුව අත්පත් කරගෙන තිබෙන්නේ පෘතුගීසීන් සමග කළ යුද්ධයකින් පසුවයි. ඊට පස්සේ මේ බලකොටුවේ අයිතිකරුවන් වුණේ ඉංග්‍රීසි ජාතිකයින්. ඔවුන් ඉතා හොඳින් ප්‍රතිසංස්කරණයකට මේ බලකොටුව හොඳින් ආරක්ෂා කළා. ඒ 1795 දී ඔවුන් මේ බලකොටුවේ බලය 1948 වසරතෙක් පවත්වාගෙන ගියා. තාරකා කොටුවක හැඩයෙන් යුතුව අක්කර 56ක් වගේ විශාල ප්‍රමාණයකින් යුතු මේ බලකොටුව යාපනයේ නිරිත දිගාන්තයේ කලපුවට ආසන්නයේ නිදිකොට තිබීම නිසා එහි ඇති චමත්කාරය ඉහළයි. ඒ වගේම බලකොටුවේ ජීවත් වෙන අයගේ ආරක්ෂාව පිණිස පිට ප්‍රාකාර බැම්ම හා ඇතුල් ප්‍රාකාර බැම්ම මෙන්ම ඒ අතර ඇති දියාගල තුළ ඇත්තේද අපූර්වත්වයක්. මේ දියාගලේ ලස්සන වැඩියෙන් පෙනෙන්නේ ඒ වෙනුවෙන් යොදාගෙන ඇති කොරල් සහ හුණුගල් නිසයි. මේ බලකොටුවට ඇතුළු වීම සඳහා නිර්මාණය කර ඇති බිම්ගෙවල් තුළද ඇත්තේ විශේෂත්වයක්. ඒවා උමං බිම්ගෙවල්. එදා මේ උමං බිම්ගෙවල් වලට දොරටු තිබුණත් අද ඒවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙම බලකොටුවේ ඇති හිරිගල් උපයෝගී කරගෙන තැනු ලන්දේසි පල්ලියද අපූර්ව නිර්මාණයක් බව කිව යුතුයි. ඒ වගේම පැරණි ලිං වගේම ගොඩනැගිලි වල නටමුණුත් කොටුව අභ්‍යන්තරයේ දකින්නට ලැබෙනවා. ලංකාවේ විශාලතම දෙවැනි බලකොටුව ලෙස සැලකෙන යාපනයේ බලකොටුවේ නිරිත දිග ප්‍රදේශයේ මුහුණතට හානි සිදු වූයේ LTTE ප්‍රහාර නිසා. ඒ දැනි අලුත් වැඩියා කටයුතු සිදු කරනවා. මේ බලකොටුවේ ඇති තවත් මතකීටෙන තැනක් ලෙස සැලකෙන්නේ එම අධිරාජ්‍යවාදී යුගයේදී ඊට අවනත නොවන පුද්ගලයන්ට මරණීය දඬුවම් ලබා දුන් එල්ලුම් ගස. ඒක අදටත් දැක ගන්න පුළුවන්. කොහොම වුණත් 1618 දී පෘතුගීසි ජාතික පිලිද්ද ඔලිවේරා යටතේ ඉදිකරන මේ බලකොටුව අදටත් ශක්තිමත්ව පවතින එක ගැන නම් පුදුම විය යුතුයි.